අපිට වැටුපෙන් ඒ කියන්නේ රුපියල් 50000 වැටුපෙන් අපිට කැමති ගියේ නැතුව අපිට පුළුවන් ගේනේ අපි හදාගන්න අපේ පඩිය රුපියල් 50000යි නම් අපි 50000ට කරන්නේ අපි කැමති ගේ හදනවා නෙමෙයි 50000ට පුළුවන් ගේ හදන එක උදාහරණයක් ලංකාවේ සමහර ෆේස්ටි ෂොප් තියෙනවා ඒගොල්ලෝ එක නිශ්චිත කවුන්ට් එකක් බලාපොරොත්තු වෙන තමයි ඒක කරලා තියෙන්නේ හැබැයි මට පේන විදිහට අපේ රටේ තාම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පළතුරු බීම එකක් බොන්න ඕනේ කිව්වොත් රටේ හැමෝටම මතක් වෙන බ්‍රෑන්ඩ් එකක් ලෝකේ ඕනම රැකියාවකට ආර්ථිකමය වටිනාකමක් තිබුණොත් විතරයි ඒ රැකියාවෙන් පුතේ Tamanට සල්ලිකාරයෙක් වෙන්නේ ලෝකේ සියලු රැකියාවන් ව්‍යාපාරات එක්ක සම්බන්ධයි දොස්තර කෙනෙක් හවසට ඩිස්පෙන්සරිය බෙහෙත් දෙන එක ව්‍යාපාරයක් නේ මං හැමදාම කියන ටියුෂන් ගුරුවරු කියනවා මට ඇහිලා තියෙනවා අපි මේ ළමයි වෙනුවෙන් සේවයක් කරන්නේ ඔගලොන්ගේ සිලබස් එකට අග කාලෙදී මේ පරමල් වගේ කවි පන්තියක් දාපු එක හොඳයි. මම පැය එකහමාරක් විතර තිස්සේ මේ කවි පන්තියෙන් කියපු දේවල් දැන් වර්තමාන සමාජයට ගලපන්න තමයි හදන්නේ. පළවෙනිම එක තමයි තව මාස එකහමාරකින් පස්සේ විභාගෙ තිබ්බහම ජනවාරි මාසේ විභාගෙ තියෙනවනේ. ඔයාලට සිද්ධ වෙනව දරුවෝ මේ මහ පොළොවේ තමන්ගේ ජීවිතේ තමන්ගේ කකුල් දෙකෙන් හිටගෙන තනියම මේ ගේම් එකට මුණ දෙන්න. එතකොට මේ තාක් කාලයක් ඔයාලා ආවේ දැන් සමනින් ඉස්කෝලේ කාලේදී ළමයි හැමෝම ලියන්නේ ඒ ලෙවල් හැමෝම ලියන්නේ ඕ ලෙවල් හැමෝම එක සමාන්තර පාරක. හැබැයි මෙතනින් එහාට යද්දී ඔගලොන්ට සිද්ධ වෙනවා. තමන්ගේ ජීවිතයේ තියෙන ටැලන්ට්ස් අඳුරගෙන තමන්ගේ ජීවිතයේ ගේම් එක තමන් ගහගන්න. එතකොට ඔයාලට හිතෙයි සමහර වෙලාවට ඉස්කෝලේ ගිය කාලේ කොච්චර හොඳයිද කියලා. ඒ කියන්නේ කසාදයක් බැඳ ගන්න ඕනේ, ළමයි හදන්න ඕනේ, ලයිට් බිල් ගෙවන්න ඕනේ, ගෙයක් හදා ගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ, අම්මට තාත්තට සලකන්න ඕනේ. කියන්නේ ඔළුව උඩින් කොන්ක්‍රීට් එකක් තිබ්බා වගේ, සිමෙන්ති කොට 10ක් තිබ්බා වගේ බරක් දැන. ඉතින් මේ කවි පන්තියේ ඇතුළේදී මේක විස්තර කරද්දි මේක ඇතුළේදී මං කිව්ව දේවලුත් එක්ක මේ ටික හොඳට හිතට ගන්න ළමයි. හොඳට මතක තියාගන්න. අපේ අම්මලා කියපු රැකියා සම්බන්ධව සමහර යල් පැන ගිය සංකල්ප දැන් ඕගොල්ලෝ අයින් කරනවා නම් හොඳයි. මම අවුරුදු දෙකක් තිස්සේ ඔයාලට ඉගැන්නුවේ අර අම්මලා උගන්වපු යල් පැන ගිය සංකල්ප වලින් අයින් වෙන විදිය. පළවෙනිම දේ තමයි පැටියෝ. කවදාවත් රජේ රස්සාවක් කරලා ජීවිතේ ගොඩ යන්න බෑයි කියන එක. රජේ රස්සාවක් කරනවා නම් එහෙනම් මං ඔයාලට ඒ ලෙවල් පටන් ගන්න මුල් කාලේ කිව්වේ කරන්න පුළුවන් හොඳම රස්සා. එතකොට ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඕනේ කැම්පස් එකක. එහෙම නැත්නම් දිසාපති කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පොලිසිය DIG කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නඩුකාරවරයෙක් වෙන්න ඕනේ. ඒ ආදී වශයෙන් රජේ රස්සාවක් නැතුව අම්මලාගේ හිතේ තියෙන්නේ සාමාන්‍යයෙන් රජේ රස්සාවක් කරපම් පෙන්ෂන් එකක් තියෙනවා වහම කියලා අපිට කියන්නේ. ඒක පිළිගන්න නම් එපා. ඒ ප්‍රෝඩාවට අහු වෙන්න නම් එපා. දන්නවද ළමයි පෙන්ෂන් එකක් තියෙන රස්සා හොයන්නේ එදා කාලෙදී එක ගැලපුණා වෙන්න පුළුවන් අද කාලෙදී ළමයි තමන්ට ආත්ම ශක්තියක් නැති මිනිහ. තාමත් මගේ විශ්වවිද්‍යාලේ මාත් එක්ක ඉගෙන ගත්ත ළමයි මේ රජේ රස්සා කියන මේ අදහස කොච්චර සමාජයේ මුදුන් මුල් ඇදලාද කියනවනම් මගේ විශ්වවිද්‍යාලේ මගේ බැජ් එක ඉගෙන ගත්ත ළමයි තාමත් අහනවා මචං උඹ ටීචින් ලියන්නේ නැද්ද එක්සෑම්. ඒ කියන්නේ උන් තාමත් හිතන්නේ රජේ රස්සා වලින් ජීවිතේ ගොඩ යන්න පුළුවන් කියලා. පළවෙනිම දේ මේ රජේ රස්සා කියන කොන්සෙප්ට් එක තමන්ගේ ඔළුවෙන් අයින් කරගන්න වෙනවා. රජේ රස්සා නෙමෙයි ළමයි. කොහොමත් තව කෙනෙක් යටතේ රස්සාවක් කරත් ජීවිතේ දිනන්න පුළුවන් ඉඩ සීමා සහිතයි. ඇයි ඒ ළමයි? ඒ කියන්නේ ඒකේ දෙන වැටුපට අපේ ජීවිතේ අපිට හදා ගන්න සිද්ධ වෙනවා. කියන උදාහරණයක් ගත්තොත් එහෙම හිතන්නකෝ මගේ පඩිය රුපියල් 50000යි කියලා. එතකොට මං ඒ 50000 වටේට හදා ගන්න සිද්ධ වෙනවා මගේ ජීවිතේ. පොටේ වැටුප මත ඩිපෙන්ඩ් වෙන්න වෙනවා. ඊගාවට දරුවෝ ඒ රජේ රස්සාවක් හෝ මොකක් හෝ පෞද්ගලික රස්සාවක් හෝ කෙනෙක් යටතේ රස්සාවක් කරත් දින පීඩණය ඕන දවසකට නිවාඩුවක් ගන්න බෑ. ඕන දවසකට අම්මා තාත්තව බලන්න යන්න බෑ. ඒ මානසික පීඩණය මිනිස්සු ගාව වැඳ වැටෙන්න ඕන. ඔෆිස් එකේ මිනිස්සු කේලම් කියනවා. ඒ පීඩණය ඊගාවට තමයි දරුවෝ. අපි වැඩ කරන්න ඕනේ වෙන කෙනෙක්ගේ කාලසටහනට මේ. ඒ කියන්නේ අපිට ඕනේ නම් අපිට කැමැත්තෙන් දෙයක් කරන්න බෑ. තව කෙනෙක්ගේ ටයිම් ටේබල් එක ඇතුළේ තමයි අපි වැඩ කරන්නේ. එහෙම නොවි අපි කොහොමද අනාගත ලෝකෙත් එක්ක ගොඩක් වැදගත් වෙයි ඔයාලට මේ පාඩම විභාගෙ ලියුවට පස්සේ අනාගත ලෝකෙත් එක්ක අපිට වැටුපෙන් ඒ කියන්නේ රුපියල් 50000 වැටුපෙන් අපිට කැමති ගියේ නැතුව අපිට පුළුවන් ගේනේ අපි හදාගන්න අපේ පඩිය රුපියල් 50000යි නම් අපි 50000ට කරන්නේ අපි කැමති ගියේ හදනවා නෙමෙයි 50000ට පුළුවන් ගේ හදන එක. එහෙම නැතුව අපි කොහොමද මම මේ කියන්න යන්නේ අපි ආස දේවල් කරන්නේ
පීඩණයකින් එළිය ජීවත් වෙන. එහෙම තැනකට යන්න නම් පළවෙනි එක ඔයාලට තමන් පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් සම්බන්ධව තමන්ට තියෙන විශ්වාසය. මට මගේ දෙයක් කරලා මම කොහොම හරි මගේ ජීවිතේ ගොඩදා ගන්නවා කියන විශ්වාසය. උඩ තමන්ගේ දෙයක් කරනවා නම් මොනවද ඉදිරි අවුරුදු 10 15 ඇතුළත ලංකාවේ ඉතාම වටිනාකමක් තියෙන දේවල්. දරුවෝ තමන්ගේ විශ්වාසය ආශ්‍රයෙන් ඕගොල්ලන් මොකක් හරි රස්සාවක් පටන් ගත්තා කියලා හිතන්නකෝ. මේ ඔයාලා කරන රස්සාව. දැන් ලෝකේ ඕනම රැකියාවකට ආර්ථිකමය වටිනාකමක් තිබුණොත් විතරයි ඒ රැකියාවෙන් පුතේ තමන්ට සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. ලෝකේ සියලු රැකියාවන් ව්‍යාපාරත් එක්ක සම්බන්ධයි. දොස්තර කෙනෙක් හවසට ඩිස්පෙන්සරියේ බෙහෙත් දෙන එක ව්‍යාපාරයක් නේ මං හැමදාම කියනවා. ටියුෂන් ගුරුවරු කියනවා මට ඇහිලා තියෙනවා අපි මේ ළමයි වෙනුවෙන් සේවයක් කරන්නේ. කිසිම ටියුෂන් ගුරුවරයෙක් සේවයක් කරන්නේ නැහැ නේද? ටියුෂන් ගුරුවරු කියන්නේ ව්‍යාපාරිකයෝ. එතකොට දරුවෝ ඕගොල්ලෝ කරන රස්සාවට ව්‍යාපාරික වශයෙන් කොච්චර ලංකාව තුල ඉල්ලුමක් තියෙනවද කියලා බලන්න ඕනේ. මම ඕගොල්ලන්ට යෝජනා කරනවා. පුළුවන් නම් ඒ ලෙවල් වලින් පස්සේ කොණ්ඩ ආශ්‍රිතව හරිද? කොණ්ඩ කැපීම හෝ කොණ්ඩ හදන එක හෝ කොණ්ඩ ආශ්‍රිතව මොනවා හරි රැකියාවක් පුරුදු කරගන්න. එක කොණ්ඩ කපනවා වෙන්න පුළුවන්, එක කොණ්ඩි හදනවා වෙන්න පුළුවන්, එක මනමාලියන්ගේ කොණ්ඩ හදනවා වෙන්න පුළුවන්. කවදාවත් නැති වෙන්නේ නැති දෙයක් ලෝකේ. අනිත් එක තමයි ඒකට තියෙන ළමයි ලෝකේ තියෙන වටිනාකමනේ. කොණ්ඩේ කියන එක මොන රටේ මිනිස්සුන්ගෙත් වෙවෙනවනේ. මෙහෙ නැත්තම් වෙන රටක ගිහිල්ලා හරි ඒ පළපුරුද්ද අරන් ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඊගාවට දරුවෝ බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගත්තොත් එහෙම මොකක් හරි දැන් ලංකාවේ තියෙන ළමයි කොණ්ඩේ කපන්න මේ සැලෝන් එක තමයි හොඳම. බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගත්තොත් එහෙම නිකන් හිතන්න. ඔයාලගේ සැලෝන් එකට දවසකට ඇවිල්ලා 300 දෙනෙක් කොණ්ඩේ කැපුවොත් ලංකාවේ මිනිස්සු කෝටි දෙකේම කොණ්ඩේ වැවෙනවනේ. ඒ කෝටි දෙකෙන් අපි හිතමුකෝ පිරිමි ජනගහනය ලක්ෂ 75යි කියලා. ඒ ලක්ෂ 75න් කොණ්ඩේ කපනුන් ඉන්නවා කියමුකෝ ලක්ෂ 60. එතකොට දරුවෝ කියන්නේ ලක්ෂ 60ක් දෙනෙක්ගේ ඊටත් වඩා වැඩි මිසක් අඩු නෑ. ඕගොල්ලොන්ගේ අවශ්‍යතාවය තමයි ඕගොල්ලොන්ගේ රැකියාව විතරේ පූර්ණේ වෙන්නේ. බ්‍රෑන්ඩ් එකක් හදාගත්තොත් එහෙම ළමයි දවසකට මිනිස්සු 300කගේ කොණ්ඩේ කැපුවොත් එක මිනිස්සෙකින් රුපියල් 500 ගාණිය ආවත් කියක් මම මේ කියන්නේ තනි මිනිහෙකුට ඔයාලට කොණ්ඩේ කපන්න බෑ 300ක් බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්න කියන්නේ මම බ්‍රෑන්ඩ් නේම් එක ගැන ඉදිරියේදී ඔයාලට කියලා දෙන්න. ඊගාවට දරුවෝ විලාසිතා ආශ්‍රිතව හරිද? ඒ කියන්නේ ෆැෂන් ඩිසයිනින් ලෝකේ කවදාවත් නැති වෙන එකක් නෙමේ ෆැෂන් ඩිසයිනින්. මම ඔයාලට කල්නුත් කියලා තියෙනවා පැටියෝ. මම මේක නිතර කියලා තියෙනවා. මගේ පන්තියක දරුවෙක් ලෝ ෆැකල්ටියට සිලෙක්ට් වෙලා ලෝ යන්නේ නැතුව එයා ඩිග්‍රී එකක් කරන්න ගියා. ලේඩීස් අන්ඩර්වෙයර්ස් ගැන ගෑනු කට්ටියගේ යට ඇඳුම් ගැන. ඕක ගමක අම්මා කෙනෙකුට ගිහිල්ලා කියන්නකෝ හිනා වෙන්නේ නැද්ද කියලා බලන්න. ගමක සිංහල උගන්නන ගුරුවරයෙකුට ගිහිල්ලා කියන්නකෝ හිනා වෙන්නේ නැද්ද කියලා බලන්න. ළමයි ඒ ළමයාගේ චින්තනය කොච්චර ප්‍රබලයිද? ගැහැණුන්ගේ යට ඇඳුම් ගැන ඩිග්‍රී එකක් කරනවා යා. කවදාවත් නැති වෙන්නේ නැති රස්සාවක්. ලෝකේ මොන රටකට ගියත් නැති වෙන්නේ නැති රස්සාවක්. අනික ලෝකේ හැම ගැහැණියක්ම යට ඇඳුම් අඳිනවා. අපිට හිනා වෙන්න දෙයක් නෙමෙයි ඒක. මේක කියනවානේ අලුත් මල් පොකුරු අරගෙන එන්න කියලා. අලුත් මල් නෙමෙයි නම් ඔයාලා ගාව තියෙන්නේ. ඔයාලට ඉල්ලුමක් හෝ වටිනාකමක්. එක එක පැතිවල විලාසිතාවක් නේද? අන්ඩර්වෙයර් එකක් කිව්වම ගෑනු කෙනෙක් ඒක අඳින්නේ අවශ්‍යතාවයට විතරක් නෙමෙයි. ඒකට පොඩි විලාසිතාවක් තියෙනවා. ඒතකොට මොනවා හරි ෆැෂන් ගැන ඉගෙන ගන්න try කරන්න. මම මේ දවස්වල උත්සාහ කරගෙනත් යනවා උසස් පෙළින් පස්සේ ඔයගොල්ලොන්ට මේ දේවල් උගන්වන තැන් වලට යොමු කරන්න පුළුවන්ද කියලා. හොඳ තැන් මම හොයාගෙන හොයාගෙන යනවා මේ දවස්වල. ඔයාලට පුළුවන් නම් මොනවා හරි ආහාර සම්බන්ධ දෙයක් කරන්න. ඒ කියන්නේ ආහාර සම්බන්ධව කොහොම එකපාරට ඔයාලට මතක් වෙන්නේ බත් කඩයක් දාන්න ඕනේ කියන එකනේ. නෑ ඊට වඩා වෙනස් දෙයක්. මේ මම බ්‍රෑන්ඩ් වල නම් කියන්නේ නෑ මෙතන. උදාහරණයක් ලංකාවේ සමහර ෆේස්ටි ෂොප් තියෙනවා. ඒගොල්ලෝ එක නිශ්චිත ක්‍රවුඩ් එකක් බලාපොරොත්තු වෙන තමයි ඒක කරලා තියෙන්නේ. හැබැයි මට පේන විදිහට අපේ රටේ තාම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පළතුරු බීම එකක් බොන්න ඕනේ කිව්වොත් රටේ හැමෝටම මතක් වෙන බ්‍රෑන්ඩ් එකක් නෑ. තාම. පැහැදිලිද මං කියන එක? ආහාර සම්බන්ධව මොනවා හරි. ලංකාවේ කෝටි දෙකක් මිනිස්සු ඉන්නවා නම් කෝටි දෙකම ආහාර ගන්නවා. ඊගාවට දරුවෝ මං ඔයාලට යෝජනා කරනවා IT සම්බන්ධව. මම මේ කියන්නේ ඒ ලෝල් වලට IT කරන්න කියන පටු තැනින් නෙමෙයි ළමයි. ලංකාවේ කම්පියුටර් විකුණුවත්, ෆෝන් විකුණුවත් කවදාවත් නැති වෙන්නේ නැති ශාස්ත්‍රීයව. ඇයි ළමයි හාල් වෙලෙන්දු දැන් මං ආයි ආහාර තැන්ට આવුවොත් හාල් වෙලෙන්දු ලක්ෂයට කොඩිය දාගෙන ඉන්නේ කොහොමද? ඉතින් කෝටි දෙකක් ඉන්නවා නම් පොඩි උන්ට කැරියාම ළමයි කෝටි දෙකම බත් කනවනේ රටේ. තුන් වේලක් බත් කනවනේ. අපි හිතමු ඔබ කෝටි දෙකෙන් ලක්ෂ 180ක් බත් කෑවොත් 180න් තුන් වේල එක වේලක් අයින් කරලා දාන්නක මොකක් හරි එකක් කනවා කියලා දෙකෙන් වැඩි කරලා බලන්නකෝ. දවසකට ලංකාවේ මිනිස්සේ වේල් වශයෙන් ගත්තොත් වේල් ලක්ෂ 360ක් බත් කනවා. ඉතින් හාල් කියන්නේ කොච්චර අවශ්‍ය දෙයක්ද ලංකාවේ? ඒ ආහාර සම්බන්ධව ව්‍යාපාර වල තියෙන වැදගත්කම ඒකයි. IT කියලා කියන්නේ ළමයි IT වල පැති දෙකක් තියෙනවා. එකක් ඕගොල්ලන් IT සම්බන්ධව හදාගන්න ඒ කියන්නේ මන් ටූල් විකුණනවාද, බඩු විකුණනවාද, හાર્ඩ්වෙයාර් විකුණනවාද නැත්නම් IT දැනුම හදාගන්නවා. ඒ ඔයාලහයි මේ මොන දේ කරන්නත් ඇයි අපි මෙච්චර ඉගෙන ගත්තේ? දැන් සාමාන්‍ය ගුරුවරයෙක් නම් කියන්නේ ඔයාලා හොඳට ඉගෙන ගන්න, මෙහෙම වෙන්න, මහත්යෙක් වෙන්න කියලා. ළමයි, මෙවැනි රස්සා වලින් ඉස්සරහට ගියොත් ඔයාලට මහත්යෙක් වෙන්න නෙමෙයි, මහත්වරුන්ට රස්සා දෙන්න පුළුවන් වෙයි. ඔයාලගේ යටතේ වැඩ කරන වෙන අය ඉඳි මේ වගේ තැන් වලට ඉගෙන ගත්තොත්. ඒ හන්දා පුළුවන් තරම් මේ වගේ එකක් දිනු කරගන්න උත්සාහ කරන්න. ඔයාලා අහයි මං කලින් කිව්වා වගේ. ඉතින් අපි ඕක කරන්න මොකටද ඉගෙන ගත්තේ මේ? ළමයි හොඳට මතක තියාගන්න. කෙලවරට ඉගෙනගෙන උපාධියක් අරගෙන
අරගෙන මොකක් හරි ශාස්ත්‍රයක් සම්බන්ධව ඒ බිස්නස් එක කරන මිනිස්සෙයි ඉගෙන ගන්නේ නැතුව ඒ බිස්නස් එක කරන මිනිස්සයා අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඉගෙන ගන්න නැතුව ඕගොල්ලෝ කොණ්ඩ කැපුවොත් ඒ කියන්නේ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් නැතුව කොණ්ඩ කැපුවොත් සමහර වෙලාවට මැරෙන කම්ම ගමේ ඉන්න බාබර් වෙන්න පුළුවන්. හැබැයි ඉගෙනගෙන කොණ්ඩ කැපුවොත් එහෙම ළමයි තමන් සැලුන් එකට යද්දි තමන් එනකම් මිනිස්සු 2300ක් බලාගෙන ඉන්නවා තමන්ට ඔළුව නමල අපොයින්ට්මන්ට් එකක් දාගන්න තැනට එනවා වෙන්න පුළුවන්. ලෝකේ හොඳට බලන්න. ලෝකෙනේ මේ ලංකාවට එන්න. ලංකාවේ අංක 1 හැම ධනවතෙක්ම කීප දෙනෙක් හැර නම ලෝක මුදලාලි වාගේ කීප දෙනෙක් හැර අපි ඒගොල්ලොන්ගේ ප්‍රොෆයිල්ස් කියවුවොත් එහෙම ඒගොල්ලෝ කොච්චර ඉගෙනගෙන තියනද උපාධි තියෙනවා හැමෝටම 99 අම්මයි විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා තියෙනවා බොහොම කලාතුරකින් තමයි මිනිස්සේ ව්‍යාපාරය තුලින්ම නැගිටලා තියෙන්නේ ඒ නැත්තම් හැමෝටම ළමයි වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් එහෙම නැත්තම් අපි මෙහෙම කියමුක ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා උඩ මෙච්චර කල් ඉගෙනගෙන ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයටත් ගිහිල්ලා හෝ නොගිහිල්ලා හෝ අපි හිතමු ගිහිල්ලා කියලා ආයෙත් ගමේ ඉස්කෝලේටම ගුරුවරයෙක් වෙලා එනවා නම් ආයෙත් ඒ ගම ඇතුළෙම පදිංචි වෙනවා නම් ඒක අපරාධයි ඒක නිසා අම්මලා මොනවා කිව්වත් උත්සාහ කරන්න උසස් පෙළෙන් පස්සේ මේ වගේ දේවල් ප්‍රගුණ කරගන්න මේ මොන දේ කරන්නත් ඕගොල්ලොන්ට තියෙන්න ඕනේ ළමයි ඉතාම විශාල ප්‍රබල ඉංග්‍රීසි දැනුමක් ඉංග්‍රීසි බැරි නම් ඔය මුකුත් කරන්න බෑ ඒ නිසා අනාගත ලෝකේ වැදගත් වෙන්නේ හැම දෙයකම සල්ලි හැම දෙයකම මුදල් ඒ මුදල් හොයන්න පුළුවන් බ්‍රෑන්ඩ් හදාගන්න ට්‍රයි කරන්න මම හතරක් විතර කිව්ව රැකියා හරිද තව කල්පනා කරන්න ලෝකේ ඉස්සරහට ඉල්ලුමක් තියෙන රැකියාවන් මොනවද කියලා මම හතරක් කිව්ව රස්සා පුළුවන් නම් මේවෙන් ඉස්සරහට යන්න ට්‍රයි කරන්න